දේශපාලනඥයින්ට එරෙහිව දූෂණ චෝදනා එල්ලවීම අපේ රටේ දේශපාලන ඉතිහාසයේ අතිශය සුලබ සිදුවීමක්. එහෙත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ රක්ෂිත බන්ධනාගාරගත වීමත් සමග මෙරට දූෂිත දේශපාලන සංස්කෘතිය විනාශමානයකට යොමු වුණා. නමුත් එලෙස රිමාන්ඩ් වූ කෙහෙළිය රඹුක්වැල්ල නතර වුණේ බන්ධනාගාර රෝහලේ. දශක පහකට වැඩි විශ්වාසය සහ වගකීම සමග ශ්‍රී ලංකාවට කාගෝ එවන්න හොඳම තැන ට්‍රයිකෝ. අධිකරණයෙන් දඬුවම් නියම වූ සැනින් අසනීප වී රෝහල් ගත වුණු දේශපාලකින්ගේ සහ බලවත් රාජ්‍ය නිලධාරීන්ගේ ලයිස්තුව බෙහෙවින්ම දිගු එකක්. මරණ දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා පසුගිය ජනවාරි 20 වෙනිදා සිට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව පැවසෙනවා. ඔහුට මරණ දඬුවම නියම වූ තැන් සිට මෙන්ම ඊට පෙර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කළ තැන් සිට මේ දක්වා ගෙවා ඇති දඬුවම් කාලය මුළුමනින්ම පාහේ ගියුනේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුට ජනාධිපති සමාව පිරිනමා නිදහස් කළ පසුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුරේද දරූ ඔහු නැවතත් ලෙඩ ඇඳට වැටුනේ ඔහුට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රී ප්‍රාධිකරණය තීන්දුව කළ පසුව වීම විමතියට කරුණක්. ප්‍රභු ඝාතන කුමන්ත්‍රණ සිද්ධියක් මත 2018 ඔක්තෝබර් 25 වැනි දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා රක්ෂිත බන්ධනාගාරයට නියම වූ මුළු කාලයම ගෙවා දමා තිබුණේ බන්ධනාගාර රෝහලේදී. 2015 ජනාධිපතිවරණ සමයේ මහජන මුදල් අවභාවිතා කරමින් සිල් රෙදි බෙදූ චෝදනාවකට වරදකරුවන් වී බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනුෂ පෙල් පිටද ඇතුළත් කෙරුණේ බන්ධනාගාර රෝහලටයි. දිවි නැගුම ව්‍යාපෘතියේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බන්ධනාගාරයේ ගත කළ යුතුවලු කාලයම කොළඹ ජාතික රෝහලේ මුදල් ගෙවා ප්‍රතිකාර ලබන මර්චන්ට් වෝඩ් ලෙස හඳුන්වන වාට්ටුවේ ගෙවා දැමුවා. ඔහු අධිකරණයට පැමිණි සෑම අවස්ථාවකම රැගෙන ආවේ ගිලන් රථයකින් වීමද විශේෂත්වයක්. එහෙත් ඇප ලබා නිදහස් වූ තැන් සිට ක්‍රියාකාරීව දේශපාලනය කිරීමටත් පක්ෂ සංවිධාන වැඩ මෙහෙවීමටත් ඔහුට හැකි වුණා. මර්චන්ට් වාට්ටුවේ සිට රක්ෂිත බන්ධනාගාර කාලයේ ගෙවා දැමු දේශපාලකින් අතර තිස්ස අත්නායක ජයන්ත සමරවීර ටිරාන් අලස් සචින් වාස් ගුණවර්ධන යන අයද වනවා. සුළු වරදවලට බන්ධනාගාර ගත වී අත්‍යවශ්‍ය මූලික පහසුකම් පවා අහිමි වී පිරි ඉතිරි යන බන්ධනාගාරවල තෙරපිමින් බෙහෙත් පෙත්තක් පවා අහිමිව වේදනා විඳින සාමාන්‍ය සිරකරුවන් අතර කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් කාබාසිනියා කළ හෝ මහජන මුදල් වංචා කළ දේශපාලකින්ට රෝහල් ගත වී නිදහසේ සිටීමට වෛද්‍ය නිර්දේශ සපයන වෛද්‍ය වෘත්තිකින්ද සිටින බව රහසක් නොවේ. ගේලි රඹුක්කල් සීඐඩි එකට රටු තුනක් ගත්ත උසාවිදම උසාවි රිමාන්ඩ් කරා. දැන් රිමාන්ඩ් කරා මොකද? රිමාන්ඩ් කරාම යා රිමාන්ඩ් එකට ගිහිල්ලා නැහැ. අසනීපයි කියලා බන්ධනාගාර රෝහලට ගිහින්. පුදුම වැඩි. ලෙඩෙක් නෙමේ ඇමතිකම් කරලා තියෙන්නේ. අපි එමේ ලෙඩ්ඩුන්ට ඇමතිකම් දෙන්නේ. අපි එමේ ලෙඩ්ඩුන්ට ආණ්ඩු බලය දීලා තියෙන්නේ. මන්නම් කියන්නේ ඇමතිකම ගලවන්න ඕන කියලා නේද? ලෙඩ්ඩු කොහොමද රටපාලනය කරන්නේ? ඉතින් ලෙඩෙක් කියලා මිනිහා ගිහිල්ලා බන්ධනාගාර රෝහලට. ඉර ගෙදරට ටිකක් පහසුකම් එතන වැඩි. තව දිගට ඉන්න ඕනත් නම් ඔතනින් දොස්තර මහත්තයෙන් තීරණයක් ගන්නවා මහා රෝහලට යන්න ඕනේ. සාමාන්‍ය ප්‍රසීඩියක තමයි හිර කුටීරයට ගිහිල්ලා එතනින් අසනීපයි කියලා දානවා රෝහලට. මේක කෙලින්මනේ රෝහලට දාලා තියෙන්නේ ප්‍රභූවරුන්ට සලකන මේ ක්‍රමවේදය තුළ ඉස්ලාම වෛද්‍යවරුන්ටත් එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා මං හිතනවා.